आयोवन तिरुवन सरनाई यूट्यूब नालिकावे ओबगे रावन एस्ट्रोलॉजी नालिकावत समग एकात्मिक वेला इन ओब तमुन्नांसेलाट मे बक मासे सिदुवन तवत एक पेरलिकार गह संप्राप्तियक गेन देनुवत किरीमट मट देन्र ओबगे कालेन अवसर इतिन දැන්ටමත් ඔබ මෙම නාලිකාව subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න ඒ වගේම bell button එක click කරන්න සියලුම ජ්‍යොතිෂ විශේෂාංග ඉදිරියේදී මේ ජ්‍යොතිෂයට සම්බන්ධ නැකත් ශාස්ත්‍රය ඒ වගේම ගෙබිම් ශාස්ත්‍රයට අනුබද්ධ වාස්තු විද්‍යා කටයුතු ඒ වගේම ග්‍රහ අපල නිවාරණ ශාන්ති කර්ම ඒ වගේම මාණික්ක රත්න විද්‍යාව मेनिगल जेम मेनिगल वलिन ओबट ओबगे जीवितेट ग्रह किरण आकर्षण करगंट ओबगे जीविते आलोकमत करगंट ए माणिक्य रत्न विद्यावेन ओबट लबिन सहने गनत इदिरियेदी वेटसटान सियलुम ज्योतिष वेटसटान मे नालिकाव मगिन विकाशने करनवा इतिन එම සියලුම වැඩසටහන් ඔබට නිකුත් කළ සැනින් දැන ගැනීමට දැන්ම මෙම නාලිකාව subscribe කරන්න. ඉතින් අද දවසේ මම කතා කරන්නට යන ඒ උතුම් ග්‍රහ මාරුව ගැන කතා කරනකොට ග්‍රහලෝ බුද්ධිමතා සුරතලා ග්‍රහලෝ මහා ප්‍රඥාවන්තයා ඒ වගේම වචනයට ධනයට වචනයට ඒ වගේම මිනිස්යාගේ බුද්ධි බුද්ධියට බලපෑම් කරන ඒ උතුම් ග්‍රහතුමා බුද ග්‍රහතුමා මෙපමණ කාලයක් තමන්ට නීච භවණය තමන්ගේ නීච භවණේ තාම අති දුර්වල වෙලා මීන රාශියේ දුර්වල වෙලා මේෂ රාශියට කුජ ග්‍රහතුමාට අයත් ග්‍රහලෝ සෙන්පතිතුමා කුජ ග්‍රහතුමාට අයත් මේෂ රාශියට උතුම් සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා දෙදහස්විසි දෙකේ අප්‍රේල් 8 වෙනිදා සිකුරාදා දවසේ පෙරවරු 11:59ට ඉතින් මෙම උතුම් ග්‍රහ මාරුව ඔබගේ ජීවිතයට ඔබගේ ලග්නයට කොයි වගේද කියලා අපි විමසා බලමු. මේෂ ලග්නය මේෂ ලග්නයේ ඔබට අභියෝගාත්මක ජීවිතේ අභියෝගාත්මක ජීවිතේ හැමදාම හැම දෙයක්ම ඉතාම අභියෝගාත්මක විදියට බලපාපු ඔබට සෑහෙන කාලයකට පස්සේ මෙන්න ඔබගේ ලග්නයට බුද ග්‍රහතුමා සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා 8 වෙනිදා දවසේ සිකුරාදා දවසේ උදේ කාල පෙරවරු කාලයේදී ඉතින් මේ ලග්නයට ඔබට බලපාන මේෂ ලග්නයට ඔබට බලපාන මේ ග්‍රහතුමා තමන්ගේ කේන්ද්‍රයේ निवेदने करनवा स्थान देखा ये तमाई तुंगवेन्न सह हायवेन्न इतकोट मे तुंगवेन्न हायवेन्न लग्नेट अशुभ स्थान लग्नेट मे लग्नाधिपति एक्कतियन पाप पीडित भव एक लग्नाधिपतिया एक्कतियन मे नैसर्गिक सत्रु भवे निसा लग्नेट पापी वी ए नमुदु ओबगे लग्ने उच्चवेन उतुम ग्रहतुमा रवि ग्रहतुमा एवागेम ओबगे लग्नाधिपति कुज ग्रहतुमा समग संयोग वी मिन इताम बलवत् ज्ञानयोग धनयोग गोड नगेन बुद्धियट अदाल गोड देवल मे वेलावे मे काले जीवत्ंड मे वगे वधु वसंगत एवगेम विविध अपहसुता सहेंड रट मुहुन दीलतेन मे अभियोगात्मक परिसरेदी दह संख्यात मनुष्यन अतरिन मेष लग्ने ओब ओबगे जीविते बबलंड नम ओबगे जीविते सार्थक वेंड नम अनिवार्यम बुध ग्रहतुमागे बलय ओबट अवश्यय एहेमन लग्न भावे नीचे मिदिला ओबगे लग्नेट बुध ग्रहतुमागे उतुम पेमिनीम उतुम संप्राप्तिय ओब बुद्धिमतेक बावट पत्करनवा ओबट मुले पैदेनवा ओबगे ज्ञान शक्तिय दियुनु वेनवा කියලා කියන්න පුළුවන් ඔබ කතා කරන වචනයක් වචනයක් පාසා මේ தත්ත්වය ඊටම හොඳින් තීව්‍ර වෙනවා ඔබ ඕනම තැනකදී ඔබගේ කට වචනය ඔබගේ වාග් චාතුර්ය
දිනනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ටිකක් මේ අර මම මේ අප්‍රේල් මාසයේදී අර අප්‍රේල් මාසයේ භාගයක් මැද හරිය වෙනකල් ඔබට මම යෝජනා කරා ඔබගේ ශික්ෂණය පරිස්සමින් ඉන්න කියලා මේ ඒකෙන් වියදම ආදායම වියදම අතර ඔබගේ ප්‍රවේශම පරිස්සම් කරගන්න කියලා මම කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් විශේෂයෙන්ම කියන්න ඕන ඔබගේ ජීවිතේට මේක එක්තරා ආකාරයක හොඳම කාලයක් විදියට කියන්න පුළුවන්. ඒ නිසා किसीम देखट भय वेपा किसीम देखट कनगाट वेपा मेन्न ओबट ज्ञानान्वित ग्रहतुमा लग्नेट पेमिनी मेन ओबगे ज्ञान शक्ति दीवन वनवा उगत कमट तेनकनवा ओब बुद्धि एंकरण सीएलम काटयतु दीवन वेनवा मे एवागे मैं नव संकल्पना नव कन्सेप्ट ओबगे आदाय तत् दीवन करगंड ओन सीएलम दे ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ජීවිතයට යහපත උදා වෙන මේ හොඳ කාලයක් විදියට කියන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දුව දරුවන්ට මේක ඉතාම හොඳ කාලයක්. ඥාන ශක්තිය, ධාරණ ශක්තිය පහළ වෙලා ඔබගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිම්වලලු පුළුල් කරගන්න පුළුවන් ඒ උතුම් හැකියාව ඔබට පවතිනවා. ඒ නිසා ඔබගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය කරන ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම සහ වැඩපිළිවෙල ඉදිරියට යන හොඳ කාලයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ජීවිතයට මේ මේෂ ලග්නයේට හොඳම කාලයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ජය වේවා. උෂභ ලග්නයේ ඔබට මේ ග්‍රහතුමාගේ උතුම් ග්‍රහ සම්ප්‍රාප්තිය වැස්ථානයේ 12 වෙනිට තමයි පැමිණෙන්නේ. උෂභ ලග්නයේ ඔබට ලග්නාධිපති සිකුරු ග්‍රහතුමා සමග ඉතාම මිත්‍රශීලී ග්‍රහයෙක් තමයි මේ ග්‍රහතුමා. ඔබගේ ධනය ගැන විශේෂ අවධානයකින් ඉන්නවා. ඒ වගේම ඔබගේ විද්‍යාව උගත්කම සහ ඔබට අවශ්‍ය කරන බුද්ධිමය පැත්ත ගැන විශේෂ අවධානයකින් ඉන්නවා මේ බුධ ග්‍රහතුමා. බුධ ග්‍රහතුමා කියන්නේ ඒ තරමටම ඔබගේ ජීවිතයට සමීප වෙන හොඳ ග්‍රහයෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ ග්‍රහතුමා මේ කාලයේදී මේ සම්ප්‍රාප්තිය අප්‍රේල් 8 වෙනිදාට සිද්ධ වෙන්නේ ඔබගේ ජන්ම පත්‍රයට, ඔබගේ ලග්නයට, වැය ස්ථානයට ආවා කියලා සමහරු එක එක කතා කියයි. एक एक बैलगहाय नमुत किसी देखट भय वेंडेपा नीचे मिदिला तमाय व्यस्ताने वेन दोलोस्वेन्नेट पेमिनेन्ने दोलोस्वेन्नेट आवा कियला ओबट किसीम प्रश्नयक् नै. ओब विशेषेम्म ओबगे ज्ञान प्रभवय ज्ञान शक्तिय दियुनु वेनवा. विशेषेम्म ओब ओबगे धनय कलमनाकारी ඇති කරගන්නවා මේ වැයස්ථානයේ ඉන්න ටිකට. ඔබ බොහොම උත්සාහයෙන් උනන්දුයෙන් ඔබගේ වැඩ කටයුතු සියල්ලම කරගන්නවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ග්‍රහයාගේ ලග්නයට මේ වැයස්ථානයට පැමිණීම ඔබට සුබයි. ඔබට ඇත්තටම කියනවා නම් බුද මහදශාවක් ලැබෙනවා නම් බුද මහදශාවක් ලබා තිබෙනවා නම් ඔබ වැඩිපුර විචක්ෂණ බුද්ධියකින් ලෝකේ ගෙන හොඳ අවබෝධයකින් කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. ඔබ රවට්ටන්න බෑ. මේ ශ්ලෝකයක් තියෙනවා උෂභ ලග්නේ ඔබට මේ 12 වෙනට බුධ ග්‍රහයා භාවයක් විදියට 12 වෙනට පැමිණීමෙන් ඒ ශ්ලෝකය ගැන කතා කරනකොට අන්ත බුදත් ලැබතොත් වැතානේ දන්ත ගජත් ලැබ නිරිඳු සමානේ. එහෙමයි පැරණි පොතපතේ තියෙන්නේ. එහෙමනම් ඔබට ඔබගේ සිතවිලි පාරිශුද්ධ වෙලා ඔබගේ මනස සැහැල්ලුවක් කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලුවක් අත්විඳින්න පුළුවන්. ඔබ සෑහෙන කාලයක් විදේශගත වෙලා ඉන්න ඔබට යම්කිසි බලවේගයක් බලපෑමක් ඔබට තිබුණා නම් ඔබගේ ජීවිතය ගැන ඔබට යමක් කරගන්න බෑ යමක් දෙයක් අමාරුවක් තිබ්බා යම්කිසි ප්‍රශ්නයක් තිබ්බා නම් ඔබ ඒ ප්‍රශ්න විසඳ ගන්නවා කියලා මේ කාලේදී කියන්න පුළුවන්. එහෙමනම් වැඩිපුර ඔබට කියන්න අසුබයක් නෑ. ඔබගේ මනස නිරවුල් වෙලා ඔබගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන කාලයක්. ඒ වගේම ප්‍රීති උත්සව නිතර දෙවේලේ පවත්වන ප්‍රීති උත්සව වලට සහභාගී වෙන්න පුළුවන්. මේ කාලෙදි ඇත්තට මෘෂභ ලග්නේ ඔබ ඩොලර් නෑ, ගෑස් නෑ, පොල් නෑ, පිරිස් නෑ, ඒ වලින් ප්‍රශ්න
මොන බාධක තිබ්බත් ඔබ ඔබගේ ජීවිතය සතුටින් ගත කරනවා කියලා කියන්න පුළුවන් දසදහස් ගණනකට පීඩනයක් මොනව ආවත් වෘෂභ ලග්නයේ ඔබට මේ ග්‍රහ මාරුව ඇත්තටම කියන ඔබගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට ආපු යම්කිසි ආශිර්වාදයක්ම තමයි කියලා කියන්න පුළුවන් කිසිම දෙයකට බය වෙන්න එපා හිත ශක්තියෙන් धनात्मक चिंतन इदिरीयटे अनोबट मेक बलवत्तु तत्व बलवत्तु ग्रह मारु इत्ताम होंदै जयवेव मिथुन लग्ने ओबगे लग्नाधिपति ग्रहतुमा मिन्न पेमिनेनवा ओबगे जीविते आलोक मत करमिन ओबगे जीविते नेवुं बलापोरत्तुवकिन जीविते इत्ताम होंद तत्वयक ओबगे जीविते पवत्वा गनिमीन ओबगे जीविते आलोक आलोके गेनदिमीन आशीर्वाद करमीन मे ओबगे लग्नाधिपति ग्रहतुमा ओबगे पियानन वहंसे ओबगे जीविते पेरमगे पार कियला देन ए उतुम ग्रह संप्राप्तिय एकोलोसन भावेट तमाई पेमिनेन्ने मे ग्रहतुमा मेष राशिय वु एकोलोसन्नट अति विशाल जन प्रसाद ओब बबलनवा अति विशाल शक्ति किंग ज्ञान शक्ति किंग एवगेम ओबगे जीवितेट ये वासना गुणे पेमिनेनवा कियन्ने मेन्न मेकट तमाई मिथुन लग्ने ओबगे सियलुम प्रश्न उपद्रव दूरिं भूत वेला ओबगे जीविते आलोकमत् वेनवा ओबट इतामु इहल पेले मित्र समागम अनिवार्यम लभेनवा एवागेम हेरदा गियपु कट्टिय एवागेम ओबगे जीवितेट ओबट पाडं उगन्नपु कट्टिय एत्तटम कियनवा नं ए अय पंचस्थाप वेनवा पसुतविलि वेनवा ओब वागे केनेकुट नेद अपि मेहेम देयक् करे कियन एक कियला इतिं मे हिंद ओब सहन कालयाक विंदी विंदी दुकट यम किसी विद्य कि होंद कालयाक मे काले एकट वंदिगे वंडवागे एन्ने इतिंग हाउल व्यापार एवागेम वेलंद व्यापार कटयुतु उद्धमने तिब्बत यम किसी विद्य कि आर्थिक प्रश्न मोन तत्व कि तिब्बत ओब यम किसी देखिंग ගොඩනැගිලා ඔබගේ ජීවිතය යහපත් කරගන්න හොඳ කාලයක් මේ කාලේ ඔබ අලුත් අදහස් එක්ක නව්‍යකරණයක් එක්ක ඉදිරියට යනවා මගේ මේ වචනේ පාවිච්චි වුණේ ගොඩක් කාලයකට ඔබට මේ ඔබගේ ජීවිතය අප්ඩේට් වෙනවා යාවත් කාලීන වෙනවා ඔබ හොඳ තත්ත්වයකින් බබලනවා ඒ නිසා ඔබගේ ජීවිතයට මේක මහඟු පිටිවහලක් ඒ වගේම ඔබට ओबगे अलुत अदहस इदिरियटयंड वासनाव लभेनवागेम ओबट मे समाज स्थाने एकोलोसन भावे बलवत्वीम निसा ओब विशेष वशेम कियांडोन विदेशगत वेंट होंद वासना गुणयक् तियेनवा एवागेम मेक अत्तटम कियेनवा नं मिथुन लग्ने सहेन कालयक् तिस्से विदेशगत वेंट विदेश रटवल वल अध्यापने लबंट मे बलापोरत्तुयेन हिटियानम ओब मेन्न मेवा सार्थक तत्त्वयकट एनवा कियला कियन्न पुलुवन सार्थक वेनवा कियला कियन्न पुलुवन मे निसा ओबगे जीविते आलोकमत् वेला ओबगे जीविते यहपत् वेला होंद गमनक ओबट पटंगन्न पुलुवन अनिवार्यम इति ए निसा जीवितेट सुबई कियन तन इंदगन मम मे पणिविडे ओबट इदिरिपत् करनवा ए निसा ओब यहपत् अनागतेक බලාපොරොත්තු යහපත් විදියට දල්වාගෙන ඉදිරිය වාසනාවන්ත කරගන්න පුළුවන් හැකියාව ඔබගේ ජීවිතයට පවතිනවා කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ආදායම දියුණු වෙනවා. ඒ වගේම තමන් කරන කියන කටයුතු වල හොඳ වැදගත්කමක් පිළිවත් පිළිවෙලක් සහ හොඳ තත්ත්වයක් ගොඩනැගෙන ජීවිතේ හොඳම ආකාරයට ඔබ ගොඩනැගෙනවා. එහෙනම් मिथुन लग्ने ओबट बुध ग्रहतुमा मेपमन काले नीच भावे हिटिया दें अयस्तानेट पेमिनी में ओबगे जीविते आलोकमत्तेनवा दस दह संख्यात मनुष्यन इदिरिये ओब रजेक्वागे बबलनवा ओबट ओनम तनक गियाम ओबट प्रमुखत्ते लबेनवा एवागेम ओबवा अत्तहरपु आयट
ඒ අය නැවත වාරයක් ඔබ හොයාගෙන එනවා අනේ අම්මපා උන්නම් හොයාගෙන ආවත් එකයි නැතත් එකයි ඔබ හරියනවා ඔබට හරියනවා එහෙනම් වාසනාවන්ත බත් මාසයේ ඔබට තවත් එක විප්ලවකාරීම සුබ කාලයක ආරම්භය මේ උදා වෙන්නේ ඔබගේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කරවා ගන්නට ඔබට තියෙනවා නම් බුදු මහදශාවක් ගුරු මහදශාවක් සිකුරු මහදශාවක් තියෙනවා නම් ඊටම හොඳයි තව තවත් ජයග්‍රහණ ලැබෙනවා ඔබ මරකත පච්ච ගලක් අල්ලපු මුද්දක් දාන්න ඒ වගේම ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරලා මේ බුද ග්‍රහතුමා බලවත් කරන්නට යම් දෙයක් කරන්න ඒ වගේම ආරක්ෂක යන්ත්‍රයක් ඒ වගේම ග්‍රහ කිරණ වලින් ඔබව තව දුරටත් ඔබගේ ජීවිතය ඒ ග්‍රහ කිරණ වලින් ආරක්ෂා කරන්නට ඔබට යම් ප්‍රතිකර්මයක් කරගන්නවා නම් ඒකත් හොඳයි මේ වෙලාවේ ඔබ ඇත්තටම ඔබට බඹරේ වැල්ලේ ගැහුවත් කරකෙනවා කියලා බොරු කයිවාරු කියනවනේ ඔබගේ ජීවිතයේ ඔබ කරන දේවල් සාර්ථකත්වයේ කරාගෙන යන්න ඔබට දෛවයෙන් යම් කිසි අවස්ථාවක් දීලා තිනවා ඔබට ජය වේවා සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කටක ලග්නය කටක ලග්නේ ඔබට කොහොමද මේ බුද මාරුව ඉතින් මෙපමණ කාලයක් නමවන භාවේ තන්පත් වෙලා හිටියා ඉතින් තත්කාල ග්‍රහචාරයේ කටක ලග්නෙට කුජ ශනි යෝගයක් හත්යන්නේ ගෝචරය වෙනවා ඒ වගේම මේ පහුගිය මාස දෙක තුන තුල ඔබට එකම පිහිටට තිබ්බේ මේ 11 වන භාවේ ගෝචරය වුණ තාමත් ගෝචරය වෙන රාහු ග්‍රහතුමාගේ මේ උතුම් ගමන ඉතින් 11 වෙනත් 5 වෙනත් අතර ඉතින් සමහර වෙලාවක සියලුම ග්‍රහයන් අනිප්පත්ත හැරිච්ච වෙලාවේ මේ උතුම් ග්‍රහතුමන්ලා දෙපළ ඔබගේ ජීවිතේ ආරක්ෂා කරා. ඉතින් බුදගේ ග්‍රහ මාරුව මීන රාශියට පැමිණීම නීච වීම ගැන මම වැඩසටහනක් කරේ නැහැ. ඒකට හේතුව අධික කාර්යබහුලතාවයෙන් හිටපු නිසා. නමවැන්නේ නීච වෙලා හිටියා ඔබගේ වාග්ය ස්ථානයේ බුද ග්‍රහතුමා. මෙන්න දැන්ට මං අර අප්‍රේල් මාසේ පලාපලේදී කටක ලග්නේට කියනවා මේ වෙලාවේ කට පරිස්සම් කරගන්න පෞල් ජීවිතය ඇතුලේ බොහොම පරිස්සමෙන් ඉන්න අන්‍යෝන්‍ය කටයුතු වලදී මේ ගනුදෙනු වලදී මිනිසුත් එක්ක කටයුතු කරනකොට ඔබ බොහොම පරිස්සම් වෙන්න මොකද ඔබට දෙන මුදල් ලැබෙන්නේ නැහැ කියලා මට මං කිව්වා ඉතින් ඒ තත්ත්වයේ තියෙද්දී ඔබ දැන් දෙන මුදල් ලැබෙන්නේ නැහනේ දෙන්නේ නැහැ. නමුත් දැන් ඔබ උපයන්න එපයි මුදල් නේද? ඔබට යම්කිසි හැකියාවක් පවතින්න ඕන. ඔබට යම්කිසි දෙයක් ලැබෙන්න ඕන. ඔබට මුදලක් ලැබෙන්න ඕන. මේ මුදල ඔබට ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? කොහොමද වසන්ත මහත්තයා ලැබෙන්නේ නේද? ඔබට දසවන භවයට කර්මස්ථානයට තමයි මේ ග්‍රහතුමාගේ උතුම් සම්ප්‍රාප්තිය ඔබගේ රැකියාව ගැන කියන තැනට ලැබෙන්නේ. එහෙනම් ඔබ මුදල් යොදා කරන යම් යම් දේවල් ලාභදායි දේ තත්වයකට පත් කරගන්න පුළුවන්. ඒකට කේන්ද්‍රෙත් පරිස්සම් කරගන්න ඕන දෙයියෝ. ඔබගේ කේන්ද්‍රයට බුද ග්‍රහතුමා සුවිශේෂී ග්‍රහ බලයක් දෙනවා. එකක් තමයි එයා ඔබට වික්‍රමස්ථානයේ අධිපතිකමයි වැස්ථානයේ අධිපතිකමක් දෙනවා. එතකොට බුද ග්‍රහයාගේ ප්‍රමිතිය අනුව තමයි ආදායම වියදම ඔබට තීරණය වෙන්නේ. ඇත්ත වශයෙන්ම එහෙමනම් ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබ ආදායම වියදම කොහොමද තීව්‍රක කරන්නේ කියලා ඒවා තීන්දු කරන්නේ කියලා පෙන්눔 කරනවා. එහෙමනම් මේ උතුම් සම්ප්‍රාප්තිය දසවැන භාවයට පැමිණීමම ඔබගේ ජීවිතයට යම්කිසි පිටිවහලක් ඔබගේ ජීවිතය ආලෝකමත් කරන්නට අලුත් වෙළඳ ව්‍යාපාර පටන් ගන්න අලුත් දෙයක් කරන්න අලුත් දේ අලුත් විදියකට ඔබගේ ජීවිතය සැලසුම් කරන්න මේක ඉතාම හොඳ තත්ත්වයක්. එහෙමනම් ඔබගේ ජීවිතය නැවත වතාවක් ගොඩ නැගෙනවා ඔබට හොඳ කල්පනාවක් එනවා ඔබට හැබැයි ගනුදෙනු කරන්න තියෙන්නේ මහා කපටි කෛරාටික මනුස්ස ප්‍රජාවක් එක්ක දසවැන්නට බුද පැමිණියාම ඔබ එහෙමනම් ඒ හැම දෙයක්මත් ආරක්ෂා කරගෙන ඔබගේ ජීවිතයේ ඔබ කටයුතු කරන්න ඕනේ මේ හැම දෙයක් එක්කම ඔබ පරිස්සමින් වැඩ කරන්න මේක තමයි ඔබට කියන්න තියෙන්නේ එහෙනම්
අර අර එක එක ප්‍රශ්න මැද්දේ විවිධාකාර වූ ප්‍රශ්න මැද්දේ දැන් අපිට අපිට මේ කාලයේදී අපි අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ඇත්තටම අපි යම් යම් අභියෝග මැද්දෙන් අපි ඉන්නේ එතකොට මම කියනවා ඔබට මේ අවුරුද්දේ යම් කිසි අස්සසිල්ලක් ඔබට මොනවා හරි විදියකින් ඔබට ලැබීමක් වාග්යක් හිමි වෙන්න තියෙනවා ඒකාන්ත වශයෙන්ම කොච්චර බාධක ප්‍රශ්නය හැබැයි ඒ ලැබීම වාග්ය ඔබට ලැබෙනකොට මම අර මේ මාසේ ඔබගේ කල්ක්‍රියාව කොහොමද තියෙන්න ඕන කියලා මම කියලා තිබ්බා ඉතින් මේ අනුව වැඩ කටයුතු කරගෙන ඔබගේ ජීවිතය යහපත් කරගන්න සාර්ථක කරගන්න මේක අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු දෙයක් you must be do that ඉතින් ඒ නිසා ඔබ ඔබ කල්පනාවෙන් වැඩ කරන්න ඒක කල්පනාවෙන් තීරණය කරන්න ඔබගේ ජීවිතය යහපත් කරගන්න වාසනාවන්ත කරගන්න මේක එක්තරා සංසිද්ධියක් කියලා කියන්න පුළුවන් ඔබට ජය වේවා බුදමාරුව නීචයෙන් මිදිලා ඔබගේ කේන්ද්‍රයට දසවන භවයට පැමිණීමම ඔබ බුද්ධිමතෙක් කරනවා ඔබගේ සලසුන් සහගත පුද්ගලයෙක් බවට පත් කරනවා ඔබගේ වැඩපිළිවෙල වල පිළිවෙලක් තියෙනවා අයාලේ දුවන් නැති ඔබ जयग्रहणे करनो मे सरेदी जयवेवा सिंह लग्ने ओबट ओब दिगिन दिगटम ओबगे जीविते ओब खड़ा वेटुना पहुगिये कालेदी मम हेम ग्रह मारुवक दिम एक मतक करनो ओबट होंदा विय युतुई कियला ओबट मुखद ओबगे जीविते ओब मुहुन पैव गुडाक देवल ओबट ඇත්තටම කියනවා නම් බොහොම අමිහිරි අත්දැකීම් වුණා ඔබට කවුරුත් සැලකුවේ නැහැ ඔබගෙන් ප්‍රයෝජනය ගත්ත පහුගිය කාලව වකවානු වලදී ගොඩාක් අය ඒ ප්‍රයෝජන ගත්ත කිසිවෙකුත් ඔබගේ ජීවිතයට ඔබට සැනසුමක් දෙන්න අඩුම ගානේ ඔබගේ ජීවිතේ ඔබ වැටිච්ච වෙලාවක ඔබට පිහිට වෙන්න මේ කවුරුත් ආවේ නැහැ ඒ නිසා මම ඔබට කියනවා මම ඔබගේ ජීවිතයට සුබ පතනවා මෙන්න අටවන භවය මාර්ක ස්ථානි මං ඔය අටවන භවයේ නීච වෙච්ච එක කිව්වෙත් නෑ ඒක වැඩසටහනකින් මං බුදගේ නීචය ගැන මං නීච රාශිගත වීම ගැන කිව්වේ නෑ කිව්වේ නැති එක හොඳයි ඒ පලාපල ඇහුවා නම් පිස්සු තමයි හැදෙන්නේ පිස්සු හැදිලා තව ටිකක් හැදෙනවා ඉතින් මෙන්න ඔබ ගොඩ යන වෙලාව सिंह लग्न कार्य गोडे अनवा मे काले अतम मेच्चर कल गोड नेवे अंगोड हिटिये इधे अतम एवागे प्रश्न तिब्ब गोड नेवे अंगोड दें मेन्न गोड ऐये कियाने ओबगे केंद्रेट बुध ग्रहतुमा वगे ओबगे ताता एक ओबगे लग्नाधिपति ग्रहतुमा एक संयोग वेन कौद अप्पा इन्ने महावेनी बिलिंदा वर वर लंगट केंदा दुख सप कुमंदा असन निरुंदो बुदम तमहि वेन कौद नेद ओबगे केंद्रेट ओबट निकमट हितान्नेपा बलपन यहो केंद्रे अरगन मेहम अरगन बल बलपन केंद्रे मेहम बलला बुद ग्रहतुमा कोतनद इन्ने कियला बलपन लमियो बुद ग्रहतुमा लग्नेद इन्ने कोतन हिटियात या अठवेन्नी हेम पोड प्रश्न तेनवा कोतन हिटिया ओबगे लग्नाधिपति ग्रहतुमा एक नितर देवेले कंपेनियन नितर देवेले एक्कासुवेन मे ग्रहतुमा मे उतुम ग्रहतुमा नितर देवेले हेम वेलावेम ओबट पिहिटवेन ओबगे देवेन धनस्थान एकोलह अयस्थान अयस्थान धनस्थान देखेम आर्थिक तत्व पेन्नु करना ओबट धनोपायन मार्ग ओबट संबंध विनिसुगेन पेन्नु करना मे ग्रहतुमा तमाय मिन्न पेमिनेन्ने ओबगे अनेकुत ग्रहयनुत मे वेलावे टिक 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 ओबट पिहिटवेन मे वेलावे ओबट देन पेमिनेन्ने ओबगे केंद्रे अठवेन्ने नीच राशिये मूसल कमट इंदला मस्त पाल्दु वेला कुल्ल कुजीतु वेला मिन्न एनवा ओबगे केंद्रेट भाग्यस्थानेट मेष राशियेट ओबगे
लग्नेट ओबगे केंद्रे भाग्यस्थानेट पुण्यस्थानेट ओबगे पांसलट एनवा मे ग्रहतुमा इतिं ओबट मोनवने तद मं कियन्ने वैडी बाइला गहन्ने मम वेर मम मे मम ओया कियाई मा पहुगिय काले हेम किव्वा नं पहुगिय काले बुध अट्टे नेहिटिये ओकट फलाफले किव्वा नैति एकम होंदई नैत्तं ඔයාම මට කියයි ඔය සිංහලගිනේ මචං උඹ වරදක් කරනවා මචං කියලා කියයි ඇත්තටම නේද එහෙම කියයි ඉතින් දැන් දෙයියනේ කියලා ඔබගේ ජීවිතේට මේ යහපත් වෙන මේ බලවත් වෙන බුද ග්‍රහතුමා නිසා මම කියන්නේ අරකයි මේකයි කියලා ඔබ නිවැරදි මානසිකත්වයක නිවැරදි තත්ත්වයක ඔබගේ ජීවිතය स्टेबल वेनवा ओब परिस्सं वेनवा ओबट होंदट पेनवा ओबट होंदट होंद गुड विजन एकक होंद दर्शनयक होंद मिनिस्सु गैन पूर्व कथनयक करन्न पुलुवन विनिविद दकिन्न पुलुवन विनिविद दकिनवा कियन्ने कोहमद अप्पा नेद मिनिस्सु दैक्कगम अम्मट सिरि उंब मे मेयाने कियला कियन्न पुलुवन පහුගිය කාලේ ඔක්කොම ඔළුවට හත හොදපුවා පහුගිය කාලේ ඔබට වෙච්ච සියලුම අකරතැබ්බ මේ හැම දෙයක්ම ඔබගේ ජීවිතයට වෙනස් වෙලා ඔබ ප්‍රභාෂවර පුද්ගලයෙක් බවට පත් වෙනවා එහෙමනම් ඔබ සාර්ථකත්වයේ පළවෙනි වෙඩිමුරය තියෙනවා මේ කාලේදී එහෙමනම් ඔබට නම වෙන්නට බුද ආවා කියන්නේ යකෝ මොලේට හොඳ කල්පනාවක් ඇවිල්ලා මිනිස්සු ගැන තේරුම් අරගෙන යහපත් අනාගතය ගැන ඔබ මොනවද කරන්නේ ඒ මොනවද ඔබගේ කාර්ය සාධනය ඒ ගැන කල්පනා කළා හරියාකාරව නිසියාකාරව වැඩපිළිවෙලකට හිටියොත් වැරදි නෑනේ නේද එහෙනම් ඔබගේ ජීවිතයට සුබ වේවා ඔබට ඔබගේ වැඩපිළිවෙල ඔබගේ ක්‍රියාත්මක වීම कार्य साधने ओबगे अनागत जीविते सार्थकत्य दैक्म ओबट लभेनो ओबगे जीविते तो सुभवेवा ओबट जयवेवा केला मम प्रार्थना करनो कन्या लग्ने अने कन्या लग्ने कोहमद मे लग्नाधिपति ग्रहतुमागे ग्रहमारुव मेन्न अटवेन्नट तमाय पेमिनेन्ने ओबट अभियोग तियेनवा मे मासये गोडक अभियोग तियेनवा විශේෂයෙන්ම අප්‍රේල් මාසේ බක් හබක් වෙනවා ඔබ ඇත්තටම කියනවා නම් මොලේ පාවිච්චි කරන්න නැතුව වැඩ කරොත් අනිවාර්යයෙන්ම රැවටෙන්න එපා ඔබව රවට්ටන්න හදයි කවුරු හරි විශේෂයෙන්ම ඔබ බොහොම කල්පනාවෙන් ඉන්න ඕන මේ අටවැන්නට පැමිණීමෙන් ඔබට බොහොම විපත්තිදායක තත්ත්වයක් එන්න පුළුවන් ඔබගේ ළඟම ඉන්න කෙනෙක් ඔබගේ කෝටි ගානකට ෂොට් එක දෙන්න පුළුවන් එහෙම නැත්තම් කීයක් හරි හොරකම් කරන්න පුළුවන් ඔබට මොකද බුද ලග්නාධිපති බුද ග්‍රහතුමා අටවැන්නට පැමිණින්නේ වැරදි උපදෙස් දෙන්න පුළුවන් ඔබට නොමග යවන්න පුළුවන් ඔබගේ ආ ලැබෙන හැම දෙයකටම මොකක් හරි මේ මස්තබාල්දු කතාවක් කියලා ඈ අන්තිමේට ඔබට බොහොම කේන් තියන්න පුළුවන් මේක ගැන කල්පනා කරන්න පුළුවන් ඇත්තටම මේ වෙලාවේ බුද ග්‍රහතුමා ඔබගේ කේන්ද්‍රයට එච්චර සුබදායක නෙවෙයි මොකද අටවැන්න කියලා කියන්නේ මේෂ රාශිය අටවැන්න පාප ස්ථානේ ඔබට ලග්නේට කුජ පාපියා කුජගේ රාශියකට අටවැන්නට තමයි ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ එහෙනම් නිවැරදි චින්තනයක් ඒ වගේම නිවැරදි කල්පනාවක් නැති වෙන්න පුළුවන් ඔබව ප්‍රශ්න වලට පටලන්න පුළුවන් මෝඩ යක්කු තමයි මේ වෙලාවේ ඔබ එක්ක ඉන්නේ ඒ හින්දා බොහොම කල්පනාවෙන් මේ බුද ග්‍රහතුමා අටවැන්නේ ගෝචරයේ වෙන කාලයේ ඇතුළත ඔබ ප්‍රවේශම් වෙන එක බොහොමත්ම වටිනවා මොකද ඔබ ඔබ ජනප්‍රියයි ඔබ බොහොම ප්‍රියමනාපයි ඔබ සාර්ථක පුද්ගලෙක් ඔය පොඩ්ඩක් ප්‍රශ්න එහෙම් මෙහෙම් ගියාට ඔබ යම් කිසි දෙයක් කරපු කෙනෙක් ඔබගේ දරුපවුලට ඔබගේ සමාජයට හැමෝටම නමුත් නරක වෙලාවට හැ ඕනම රූස් ගස්පවා එක පිට එක ඇද වැටෙනවා මහා කුණාට වලට එන්න ඒ වගේ තත්වයක අභියෝගාත්මක පරිසරයක මේ අවස්ථාවේදී ජීවත් වෙන ඔබ තවදුරටත් පීඩණයට පත් වෙන්න පුළුවන් වැඩි එපා මේ මාසය කන්‍යා ලග්නේ ඔබට ඇත්තටම කියනවා නම් ප්‍රබල බාධක සහිතයි සෞඛ්‍ය පැත්තෙන් කරදර එන්න පුළුවන් මේ වගේම මානසික ආතතිය එන්න පුළුවන් ඇත්තටම මම අර කිව්වා වගේ මෝඩයක් උ ඔබට
ඔබට ඔබව විනාශ කරන්න පුළුවන් ඒ නිසා හොර හතුරු බෝ වෙන්න පුළුවන් ඔබගේ දේවල් මං කොල්ල කන්න පුළුවන් ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ හැම දෙයක් එක්කම ඔබ කල්පනාවෙන් ඉන්න ඕන විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න කන්‍යා ලග්නයේ අයට මං ආදරෙන් අමත ආමන්ත්‍රණය කරනවා ඔබට මේ කාලේ කිසිම දෙයකට संबंध करगंट हदन मिनसुंगें ओब आरक्षा वेन्न मोकद ओब हम्म करन्ने पा मे काले ओब तियन दे रखगन मे मासे इन्द देयो एकाई अनिवार्य इतिंग जीविते इस्सरहट शुभ पणिविडे एनवा मे वर्तमाने ओबट अभियोगात्मकाई ओब परिस्सम वेन्न ओब कल्पनावेन वेड करन्न केला मम योजना करनवा जय वेवा तुला लग्ने तुला लग्ने कोहमद ओबट बुध मारुव केनकोट तिना एनवा බුද ග්‍රහතුමා මෙපමණ කාලයක් හයවන භාවයේ තමයි තන්පත් වෙලා හිටියේ. ඉතින් මේ හයවන භාවය කියන්නේ මීන රාශියනේ. මං ඉතින් අර හැම ලග්නෙටම කිව්වා වගේ මං බුද නීච වීම ගැන මම තුලා ලග්න කාර්යයට කිව්වේ නැහැ. මොන ලග්නයකටවත් මම වැඩසටහන ඉදිරිපත් කරේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. බුද ග්‍රහතුමාගේ මේ නීච වීම ගැන කියලා මේ බුද ග්‍රහතුමාගේ නීච වීම शनि ग्रहतुमागे मे मकर राशिगत मे ग्रह गोचरे मे वतमय अद रटट लोकेट लुकुम प्रश्न वेलाती इति मे हयवेन्ने नीच वीम गेन मम क्यूवेने मे पट्ट पदिरि कुल्ल कुजीति वेला अर कीमट कियान्ने भोम मूसल तनक तमय तुला लग्न कार्य हिटिये इतिंग एत्तरम मूसल कम कियने का देखत केंदने एत्तरम पाहुगे टिके मोकद ए तरमटम महा मेक ग्रहयो ग्रहयो अतर तिब्ब गट्टनयक एत्तरम एवागे प्रश्न तिब्ब मेवा महा प्रश्न ඔබට ඇත්තටම හදි වුණියන් ගුරුකම් පවා ගුරුකම් කරන්නත් අද කාලේ සල්ලි නැහැ මිනිසුන්ට ඒක වෙනම කතාවක් අපි කියමු ඇස්වහ කටවහ හෝවහ අඬෝ වැඩියා දෝෂ ඔබට හොඳටම බලපෑවා අප්පා පහුගිය ටිකේ උන් එක එක ඒවා කරපු නිසා අර නහයෙන් අඬපු නිසා ඔබට ප්‍රශ්න ඇති වුණා සෑහෙන්න මේ දැන් මෙන්න මේ නීච රාශියේ මිදිලා දෙයි හා මුදුරුවනේ ඔබගේ කේන්ද්‍රයේ හත් වෙන ඌ මේෂ රාශියට තමයි මෙන්න දැන් බුධ ග්‍රහතුමා ලබන්නේ බුධ ග්‍රහතුමා කියන්නේ ලග්නාධිපතිත් එක්ක බොහොම මිත්‍රයි ඔබගේ වාග්ය ස්ථානාධිපති බුධ ග්‍රහතුමා අනේ උන්නාන්සේ ग्रह देवतुमा ओबट हत्तन भावेट पेमीनिने मिन्न होंद कालयक मिन्न ओबगे जीवितेट यहापत कालयक हत्वेन्नट पेमीनी मिन ओबगे हुरुभुहुति गति उन ओब बोहुम प्रियमनाप इमेज का प्रतिरूपयक समाजयक समाजे टोबगे लबिनवा ओब बोहुम प्रियमनाप संतोषें बोहुम प्रीतिमात्व सीटिनवा इतिं होंद कालया ओबट मेन्न मे काले अत्तटम इगनगन्न दुआदरुवंगे अध्यापन तत्त्वय बोहुम इताम शीघ्रगामीव दियुनु वेनवा होंद उनंदुवक उत्साहयक लबिनवा एवागेम धैर्य शक्तियत लबिनवा बोहुम होंद कालया एवागेम दारण शक्तिय प्रकृति वेला ओबगे जीवितेट अध्यापनिक वशेन इताम होंदाय विदेशगत वेला इगनगन्न दुआ दरुवंट इताम होंदाय पास करगन्न बेरी विभाग ओब मे कालेदी ओब कोहोमहारी दनिपनि गहला करगन्न पुलुवन बुध ग्रहतुमा मे हत्तन भावे गोचर वेन काले अतुलत ओब ए देवाल करगन्न ओन एवागेम पुदुम आकर्षणयक ओबट लबेनवा समाजेन विरुद्ध लिंगिकयन्ने आकर्षण विशेषेम ओबट मे पुदुम पिलिगैनीमक उत्त ऐति वेनवा ए वगेम तमयि तुला लग्न कार्य दैन इतिन होंद होंद परिप्पु काला मे काले कट्ट कैरा टिक वेट्ट पित्तल वेला इन्ने दैन बलवांदंद බෑ උඹට දැන් මොළ 7ක් නෙවෙයි මොළ 11ක් විතර තියෙනවා අම්මපා ඉතින් දැන් මොලේ හොඳටම පෑදිලා තියෙන්නේ ඒ නිසා මොළ නෙවෙයි අප්පා දැන් තුලා ලග්න කාර්යොන්ට ඉස්සරහට පහළ වෙන්නේ මොළ නෙවෙයි මොළ ගෙනාපු නැව් නැවුත්තන වරායවල් මේ තරමටම සමාජයේ විසින් දුන්න ට්‍රේනින් එක සමාජයේ විසින් ඔබට दुन्हे में पूर्ण निता ओब इताम शक्तिमत्व नेगेटिव
බුද ග්‍රහතුමා හය වෙන්නේ හිටපු එක මම කිව්වේ නැහැ මම ඒකට වැඩසටහන් කරේත් නැ මෙන්න හය වෙන්නෙන් හත් වෙන්නට පැමිණිලා මේ බක් මාසේ ඔබගේ ජීවිතයට ආලෝකයක්ම උදා වෙනවා ඒ නිසා ඔබ ජයග්‍රහයේ ජයග්‍රහණය කරනවා ජයග්‍රහයි මාවතක ඔබ ඉන්නවා කියලා කියන්න පුළුවන් ඔබට ජය වේවා ඔබට සුබ වේවා මේ අවුරුද්ද ඔබට වාසනාවන්ත අවුරුද්දක් වෙනවා ඩොලර් ප්‍රශ්න ගෑස් ප්‍රශ්න මොනකු ප්‍රශ්න තිබ්බත් ඔබ හොඳට කාලා බීලා දෙවි හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඔබගේ ලග්නයට පින් සිද්ධ වෙන්න ඔබ කාටවත් ඔබ අඩුම ගානේ පොලිමේවත් ඉඳලා නැහැ අප්පා පොලිමේ ඉඳලා තියෙනවා නම් ඒ මොකක් හරි ප්‍රශ්නයක් එක්ක හිටපු එක්කනේ තමයි ඔබ වාසනාවන්තයි මේ හුරුබුහුටි ග්‍රහතුමා ඔබගේ ජීවිතයට සදාකාලික ආලෝකය දෙනවා ජය වේවා වෘශ්චික ලග්නයේ ඔබට නම් ඇත්තටම කියනවනම් මේ වෙලාවේ මේ බොහොම ග්‍රහයෝ නවග්‍රහයෝම ඔබට ඇත්තටම ටිකක් එරෙහි වෙලා ඉන්නේ ඔබගේ ජීවිතේ ඔබ කරන කියන දේවල් වලට යම්කිසි බාධකයක් කරදරයක් ඔබට තියෙනවා මේ වෙලාවේ ඔබගේ කේන්ද්‍රයට අනුව ඒ ප්‍රශ්න උපද්‍රව ඔබට පවතිනවා ඉතින් මම මේ කියන්නේ ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබ මේ තත්කාල ග්‍රහචාරයේ බුද ග්‍රහතුමා කියලා කියන්නේ 11 වෙන අධිපති ග්‍රහතුමානි එතකොට 11 වෙන අධිපති ග්‍රහතුමා ඒ වගේම 8 වෙන අධිපතිය ලග්නාධිපතිත් එක්ක පාප නිසා ලග්නයට පූර්ණ අශුභෙක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙපමණ කාලයක් 8 වෙන මේ පස්සන භාවයේ නීච රාශිගත වෙලා හිටියා අර තමන්ගේ කල්පනාව සහ තමන් කරපු දේවල් සාර්ථක වුණේ නැහැ මොකද පස් වෙන කියන්නේ ඔබට භාග්‍යස්ථානයේ වගේනේ ඔබ ඔබට ඔළුවට එන සිතවිලි ක්‍රියාත්මක වෙන ස්ථානේ විද්‍යාස්ථානේ එතන බුද ග්‍රහය නීච වීම යම්කිසි බාධකයක් වුණා දැන් ඔබගේ මම කියන්නේ දැන් පලාපලය කියන්නේ ඉතල කේන්දරේ අතර ගන්න හොඳයි ඒ කේන්දරේ අතට අරගෙන බලන්න උපතේදී යකෝ කොහෙද බුද ග්‍රහතුමා ඉන්නේ කියලා කේන්ද්‍රේ බලවත් ස්ථානයක ඉන්නවනම් මේ මං කියන පලාපලේ ලොකුවට බලපාන්නේ නැහැ අසුබයි කියන තැන ඉඳලා කිව්වම එතකොට බුද ග්‍රහතුමා බලවත් ස්ථානයක ඉන්නවා නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නමුත් දැන් මේ හය වෙන්නට එන්නේ සතුරු කරදර එනවා අප්පා ආයි නෙවෙයි ඇඩ්‍රස් නැති වෙන්න හතුරු හතුරු කියන්නේ මාර රෑ නිදාගෙන උදේ නැගිටින හතුරු කරදර එක එක ගේම් ගහනවා එක එක තමන්ගේ තියෙන අතේ තියෙන දේ උදුර ගන්න හදනවා ඒ වගේම ප්‍රශ්න ඇති වෙනවා බොහොම කල්පනාවෙන් ආරක්ෂා වෙලා ඒ වලට ශාන්ති කර්ම එහෙම කරගන්න ඕන ඇත්තටම වෘශ්චික ලග්නෙත් නම් මෙදා මේ බුද මාරුව නම් ටිකක් අසුබයි කියලා තමයි කියන්න තියෙන්නේ අනිත් ග්‍රහයන්ගෙන් පොඩි පොඩි ෂේප් වීමක් තියෙනවා නමුත් මේ වෙලාවේ හය වෙන්නට ලග්නේට පාපී බුද ග්‍රහයක් පැමිණීම ඔබ ගුප්ත පැත්තෙන් හැස්වහ කටවහ දෝෂ වලින් හදි වුණියන් වලින් ඔබ ආරක්ෂා වෙන්න ඕන ඒ වගේම ඔබට ලැබෙන්න තියෙන දේවල් වලට ඒ කියන්නේ ලැබෙන්න තියෙන යම් යම් ධන ධාන්‍ය තත්වයට යම් කිසි විදියකින් හරස් කපන්න අකුල් හෙලන්න ඔබගේ ජීවිතය නාස්ති කරන්න මේ අය ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ නිසා බොහොම කල්පනාවෙන් පරිස්සමින් වැඩ කරලා මේ කාලය මගහැරවා ගන්නද කියලා මම ඔබට යෝජනා කරනවා ජය වේවා ධනු ලග්නය ඔබට කොහොමද මේ බුදගේ ග්‍රහ මාරුව විශේෂයෙන්ම ඔබට ධර්ම කර්මාධිපති රාජයෝගේ පවා උදා කරන ලග්නයට බලවත් වෙන ඒ වගේම විවාහ ස්ථානයේ හත් වෙනත් ඒ වගේම ඔබට දසවැන්නත් කාරක වෙන උතුම් ග්‍රහතුමා බුද ග්‍රහතුමා කේන්දරේ පස්වැන්නට එන්නේ ඔබ මේ වෙලාවේ ඇත්තටම මෙලව රහක් නැතුව පහුගිය කාලේ හිටියා යන එන මන් නැතුව එල්ලෙන්න වැල් නැතුව බොහොම කලකිරීමෙන් ජීවිතය ගැන බොහොම ඔබ කුමන තත්ත්වයේ හිටියත් ඔබට මොකක් හරි කලකිරීමක් ඇත්තටම කියනවා දැඩි වේදනාවක් මානසික කම්පනයක් සහ අනිත් මිනිස්සු ඔබට විශ්වාස නැති භාවයක් පෙන්눔 කරා. ඉතින් මම ඔබට කියනවා මේ පස්වැන්නට පැමිණීමෙන් බුද ග්‍රහතුමා ඇත්තටම ඔබගේ ජීවිතය ඒකාලෝක කරනවා. ඔබට නිවැරදි කල්පනාවක් ඇති වෙනවා. ඔබ ඔබට ධනෝපායන මාර්ග විවර වෙනවා. ඔබගේ ජීවිතයට සුබ වෙනවා. ඒ අතරතුර ඔබගේ ඔබගේ කේන්ද්‍රයට අනුව අප්‍රේල් මාසේ වුණත් බඳින්න පුළුවන් ඈ
ඔබට අමාරු වෙටෙන්න පුළුවන් අප්‍රේල් මාසේ මංගල කිංකිණි හැඳ වෙනවා ඔබට ඔබට නිසි සහකරුවා සහකාරිය මුණ ගැහෙන්න පුළුවන් සුපිරි කාලයක් මේ කාලේ ඔබ බලන්න දෙයි හාමුදුරනේ ඔබගේ කේන්දරය තුල බුධ ග්‍රහයා කොතනද ඉන්නේ කියලා ධර්ම කර්මාධිපති රාජයෝගයේ තියෙනවා නම් ඔබගේ ජීවිතයට මේකම ඇති සහස්ත්‍ර රශ්මීන්ගෙන් බබලන මේ උතුම් ග්‍රහතුමා ඔබගේ ජීවිතේ ඒකාලෝක කරන්න හේත වාසනා වෙනවා ඇත්තටම ඉතින් ජීවිතේට සුබයි අරමුණ ජයයි මේ පෙරලි පිට පෙරලි සිදුවෙන බක් මාසය ඔබගේ ජීවිතේට තවත් එක සුපිරි සම්දිස්ථානයක් සනිටුහන් කරමින් මේ 8 වෙනිදා සිකුරාදා බුද ග්‍රහතුමාගේ උතුම් සම්ප්‍රාප්තිය මේෂ රාශිය වූ පස්වැන්නට පැමිණීමෙන් ඔබ නැවත වාරයක් ඉතාම ඉහලින් ගොඩ නැගෙනවා ජීවිතයට සුබ වෙනවා ජය වෙනවා ඔබට සුබ වෙනවා ලග්න ඒරාෂ්ටක අපලයක් මූසල කාලයක් තිබ්බ ඔබට ඔබගේ මූණට හිනාර වක් ගේන්න මේක හේතුවක් ඉතින් හොඳ මිනිස්සුත් එක්ක ආශ්‍රය කරලා හොඳ මිනිස්සුත් එක්ක හොඳ ගමනක් යන්න මේ පළවෙනි වේදිමුරේ තමයි තියන්නේ විදේශගත වෙලා ඉන්න සියලුම දෙනාට හොඳයි ඒ වගේම අධ්‍යාපනයේ ලබන දුවදරුවන්ට ධාර්ණ ශක්තිය හොඳයි ඒ වගේම සියලුම තරඟ විභාග ජයග්‍රහණය කරන්න තමාගේ ඉලක්ක අතික්‍රමණය කරන්න හොඳම කාලයක් විදියට කියන්න පුළුවන් ඔබගේ ජීවිතයට සුබ වේවා ජයම වේවා මකර ලග්නය ඔබට මේ ග්‍රහතුමාගේ ග්‍රහ මාරුව ඇත්තටම හොඳයි ඉතින් මම කුජ මාරුවේදී ඒ වගේම මාසික පලාපලයේදී මං ගොඩාක්ම මකර ලග්නයට අවවාද කරා බත් කන්න විතරයි කට අරින්න ඕනේ කට වහගෙන ඉන්න ඕන අන්න එක පැටලෙන්න එපා කියලා. ඉතින් දැන් මේ වචනේට අධිපති බුද ග්‍රහතුමා එන්නේ හතරවන භාවයට. ඔබට ඉන්න තැන සාමකාමීව ඉන්න පුළුවන්. ඔබ ඔබට යම් කිසි විදියකින් ඔබගේ කට වචනේ පරිස්සම් කරගෙන ඔබ ඉන්න ඕනේ. නැත්තම් එක එක වාද විවාද වලට පැටලලා එතනිනුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මේ සැරේ ඇත්තටම කියනවා මකර ලග්නේ ඔබට බොහොම ඔබ ගෘහණියන් ඒ වගේම ඔබ බොහොම කල්පනාවෙන් මුදල් පරිහරණය කරන්න ඕන. මේ වෙලාවේ ඇත්තටම කියනවා නම් අවුරුදු නැහැ කියලා කියන්න පුළුවන්. මේ මේ මකර ලග්නෙට ඇත්තටම මේ වගේ මස්ත බාල්දු කාලයක් කවදාවත් ආවේ නැහැ ග්‍රහ තත්ත්වය අතින් ගත්තම. අර ඒක දෙවියෝ දෙනවා භූතයෝ රවණවා වගේ අර යම්කිසි ගුරු ග්‍රහතුමාගෙන් ලැබෙනකොට එක පැත්තකින් අනිත් පැත්තට අදින්න බලනවා. ඉතින් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ගන්න ඕන. මොකද මකර ලග්නෙන් මකර ලග්නේ නිවේදනය වෙන්නේ ලෞකික සප සම්පත් උපරිම විඳින්න ඕන ඒ වගේම ඕනම දෙයක් උත්සාහයෙන් උනන්දුවෙන් පූර්ණය කරගන්නවා කියලා. නමුත් මම කියනවා මේ වෙලාවේදී ඔබ පරිස්සම් වෙන්න ඕන නැවත වාරයක් බුද ග්‍රහතුමා හතරවැන්නට පැමිණීමෙන් ඔබගේ මානසිකව කායිකව යම්කිසි ඔබ එකඟතාවයකට එන්න පුළුවන් ඒ කියන්නේ යම්කිසි ඒකාග්‍රතාවයකට ඔබගේ ස්ටැබ්ලිෂ්මන්ට් එකක් තියෙන්න පුළුවන්. හැබැයි බුද ග්‍රහතුමාගේ ඒ හතරවැන්නට ආව හොඳයි කියලා අනිග්‍රහයන්ගෙන් තියෙන බලපෑම නැති වෙන්නේ නැහැ රජෝ. ඒ නිසා ඔබ බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ මේවා ආරක්ෂා මේ තත්වයෙන් ඔබ ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා මම ඔබට ආදරෙන් ආශිර්වාද ආදරෙන් කියන ගමන් ඔබගේ ජීවිතයට වටිනා ඕදනක් දෙන්නේ වැඩිපුර නටන්න ලෑස්ති වෙන්න එපා. මේ සිංහල අවුරුද්දට නටන්න විතරක් ලෑස්ති වෙන්න එපා. මහා පරිමාණයේ මුදල් ආයෝජනය කිරීම වැඩිම කොටින්ම මම අරකෙදි කිව්වා ගෙදරට හුණුවත් ගන්න එපා. බඩු ගන්න එපා. ඈ තියෙන විදියට අල්පේච්ච විදියට ජීවත් වෙන්න මේ ටික කාලයකට මාසයකට දෙකකට පරිස්සමෙන් ඉන්න ඔබගේ ජීවිතයට මම ඒක කියනවා ජය වේවා කුම්භ ලග්නයේ ඔබට මේ ග්‍රහ මාරුව හොඳයි පළවෙනියටම කියන්නම් ලග්න භාවයේ දැන් බලවත් ග්‍රහ සංයෝග තියෙද්දි ඉදිරියට සුබ ග්‍රහ පණිවිඩ තියෙද්දි ග්‍රහ මාරු හින්දා ඔබගේ ජීවිතයට ආලෝකය එද්දි මෙන්න ඔබට මුහුණ දෙනවා ඔබගේ කේන්ද්‍රයට ඊටාම සුබ කාලයක් බුද ග්‍රහතුමා ඔබගේ කේන්ද්‍රයට
එන්නේ ඔබගේ පස්වැන්න අධිපති අටවැන්න අධිපති ලග්නාධිපතිත් එක්ක අදිමිත්‍ර බුධ ග්‍රහතුමා වික්‍රම ස්ථානයට එන්නේ ඔබගේ නිවැරදි චින්තනයේ නිවැරදි කල්පනාවත් එක්ක ඔබට ඔබ බොහෝම දේවල් ඉලක්ක සපුරා ගන්න කාලයක් මේ කාලය බාධක කරදර මැද්දේ මූසලකමක් තියෙද්දි දොළොස්වැන්නේ බොහොම ඔබ පරිස්සමෙන් ඉන්න කාලෙක මේ ග්‍රහතුමා නිසා ඔබගේ ජීවිතයට එළියක් වැටෙනවා ආලෝකයක් එනවා ඒ වගේම ඔබගේ බුද්ධිමය පැත්තෙන් ඔබ ධෛර්යයෙන් ශක්තියෙන් ඔබ ඉදිරියට යනවා කියලා කියන්න පුළුවන් මේක ඉතාම වටිනාම කාලයක් ජීවිතයට සුබ කාලයක් ඔබගේ ජන්ම පත්‍රයේ පරීක්ෂා කරවා ගන්නට ඔබට මේ කාලය නිසා මේ මේ බුද ග්‍රහතුමා මේ ස්ථානයේ ඉන්න නිසා ඔබට තරංග විභාග ඒ වගේම ඉලක්කගත වැඩසටහන් ඒ වගේම විදේශ ගමන් ඔබට අනිවාර්යයෙන්ම පූර්ණේ කරගන්න පුළුවන් ඔබට වෙනදාට වැඩිය හොඳ බුද්ධියක් ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා මේකම ඇති නේද ඉතින් සමාජයට ප්‍රියමනාප චරිතයක් වෙන්නත් ඒ වගේම අර පහුගිය කාලේ තිබ්බ නිකන් අර නිකන් මූනේ තිබ්බ බයාදු මේ නිකන් මේ අපිලිවෙල තිබ්බ පෙනුම ඒ වගේම හැම දෙයක්ම නැති වෙලා යනවා ඔබට විශේෂයෙන්ම මේ ලොකු දෙයක් කියන්න නැහැ ඇත්තටම බුද ග්‍රහතුමා නීච රාශියේ ඇත්තටම නීච රාශිය කිව්වම පහුගිය කාලේ කට හොඳ නැහනේ කිව්ව හැම දෙයකම මොකක්නම් බ්ලා 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 කියලා එක එක අය ඔබට විවේචනය කරා ඒ වගේම තමයි ඔබට ඔබ සෑහෙන්න පීඩණයට ලක් වුණා මේ හැම දෙයක්ම ඔබගේ ජීවිතයට හරියනවා මේ ඔබ ප්‍රියමනාප වෙනවා ඔබගේ වචනය ප්‍රියමනාප වෙනවා ඔබගේ ජීවිතයට සුබ වෙනවා අභියෝගාත්මක සියලුම වැඩ ඔබට කරගෙන යන්න පුළුවන් වාසනා ගුණය පවා ලැබෙනවා ජය වේවා මීන ලග්නය ඔබට කොහොමද කාලය මේ මේෂ රාශියේ ගෝචරය ලග්නයට ඔබගේ කේන්ද්‍රයට හතරවැන්නත් හත්වැන්නත් අධිපති ග්‍රහතුමා ඔබගේ ගෘහ ජීවිතයේ ඔබගේ විවාහ ජීවිතයේ නිවේදනය කරන උතුම් ග්‍රහතුමා මෙන්න කේන්ද්‍රයේ ලග්න භාවයේ නීච රාශියේ තැන්පත් වෙලා ඔබගේ මේ කොරේ පිටට මරේ කියලා තිබ්බ කරදර මදිවට ඔබට මොලයක් නැතුව ඔබ රැවටිලා ඔබ ඇත්තටම කියනවා නම් මස්තපාල්දු වෙලා හිටියේ කාලේ මීන ලග්නේ පව් ඔයා මීන ලග්නේ ඔබ බොහෝම පව් ඒ කියන්නේ මීන ලග්නේ හැමෝට අනු හැමෝටම අනුකම්පා කරලා හැමෝටම දුක සැප අහලා හිටපු ඔබ රැවට්ටුවා ගොඩක් පහුගිය කාලේ විදේශගත වෙලා ඉන්න අය ලංකාවේ මිනිස්සු ඔබගේ ඥාතියෝ ඉදම්මේ ඥාතියෝ උන් ඔබගෙන් රැවට්ටම් කෑවා පහුගිය කාලේ මං මගේ වචනේ සංවර නැහැ මගේ කතාව ඇත්තටම සමහර වෙලාවට මට කේන්ති ගියාම මම ඇත්තම කියනවා මට මේ කාගෙන්වත් සම්මාන උවමනා නැහැ මොකද මම කියන දේ හිතට එකඟව කියන්නේ ඔබව රැවට්ටුවා ඔබගෙන් හූරං කෑවා ඇත්තටම කියනවනම් ඔබට කිසි කෙනෙක් ආදරේ නැහැ ඇත්තටම අර සනත් නන්ද සිරිගේ සින්දුවක් තියෙනේ ආදරේ නැ කව ආදරේ නැ ආදරේ කවුරුවත් නැ ආදරේ කියලා වගේ ඔක්කොම මිනිස්සු ලාභයට ප්‍රයෝජනෙට සහ වාසියට ઈચ્છා භංගත්වයෙන් ඔබව ආශ්‍රය කරන්නේ ඔබව අතාරින්න ඕන වෙලාවට ඔබව ගෙඩිය පිටින් අතාරිනවා ඔබගේ ජීවිතේ ඔබට ඇත්තටම ඒකේ මානසික කම්පනයක් වේදනාවක්ම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් හිතට එකඟව ජීවත් වෙන්න මෙන්න ඔබට පැමිණෙනවා බුධ ග්‍රහතුමා කේන්ද්‍රයේ ධනස්ථානයට ඔබගේ වචනේ බලවත් වෙනවා ඔබ ඔබ දැන් ඔබට මොලේ පෑදෙනවා ඔබ කාටවත් අහු වෙන්නේ නැහැ ඔබ ශක්තිමත් වෙනවා ඔබ වචනය ඔබගේ වචනය දැන් සමාජයේ විශ්වාස කරනවා ඔබටත් නිවැරදි චින්තනයක් එක්ක යහපත්ව ඉදිරියට යන්න පුළුවන් ආයි පරණ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා මම විශේෂයෙන්ම මේ කතාව කියනවා විදේශගත වෙලා ඉන්න අයට කිසිම මිනිහෙක්ව විශ්වාස කරන්න එපා තමන්ට තමන් විතරයි විශ්වාස තමන්ට තමනුත් නැති කාලේ තමන්ට තමන්වත් නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙම කාලයක, එහෙම යුගයක මේ අම්මා තාත්තා විකුණලා හරි තමන්ගේ සමීපයන් හරි බිල්ලට දීලා හරි හම්බකරන්න හිතන් ඉන්න දූෂිත මිනිස්සු ඉන්න යුගයක ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඔබ හැමෝටම මම කියන්නේ තමන්ගේ කල්පනාව හරියට තියාගන්න අනාගතයට දුක් වෙන්න අනාගතේ කනගාටු වෙන්න සිද්ධ වෙන දේවල් කරන්න එපා විශේෂයෙන්ම ඔබ ස්වාධීන වෙලා ඔබගේ ජීවිතය යහපත් කරගන්න කියලා මම කියනවා මේ
लग्न भावे मंग मीन लग्न किया लग्न भावे नीच वीमें लग्न भावे दुर्वल वीमें ओब एम प्रश्न मैं दिहत्ना ओब ए आपहु ए उगुलट अहुएं पा मंग एक दवल वैटिच वाले रे वैटिच वाले दवल वैटे पा के दवल मैं रे वैटिच वाले दवल वैटे पा अनतुर दैन दैनम ओबगे जीवते आयहा पत्कर गांडेपा ओब बहुम बुद्धियें कल्पनावें परिसमें ओब जीवतें ओबगे जीवते आयहा पत्कर गांडे मे धनस्थानेट बुदगे पैमिनीम ओबट सुबाय ओबगे कल्पनावट होंदाय हेम देयक्म सार्थक वेनवा ओबट आदाय मार्ग तीव्र वेनवा ओबगे जीवते सुबाय वेनवा लबन दे परिसंकर गांडे जीवतें विधियट समाजे कैन देने के